ඔව් පොඩි මේකනේ. ඒතකොට අපි ලොකු එක නේ මේ. ලොකු එක ගණන් කරනවා සාමාන්‍ය 150කට 200කට 250කට වගේ ටාගට් වලට යන්න පුළුවන්. පැයකට. ඔව් පැයකට. ඒතකොට සාමාන්‍යයෙන් මේ දැන් මැෂින් එක අපි දැන් හිතමු ගිහිල්ලා දැන් ගෙදරක හදා ගන්නවනම් පොඩියට පටන් ගන්නවනම් කෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් නේ. දැන් සමහරවිට කීපේ සෝනි දෙන මැෂින් එකට සාමාන්‍ය normal current එකට පස්සේ අහනවා. ඔව් කිසිම ගැටලුවක් නැහැ. දුරස්ත විදුලිය. කියන්නේ ගෙදරට එන normal current එකේ මේ මැෂින් දුවන්න පුළුවන් විදිහට අපි හදලා තියෙනවා. ලොකු කාලයක් ගන්න වැඩකුත් ලොකු ශ්‍රමයක් කියලා ගන්න වැඩකුත් ලොකු මුදලක් කියලා ගන්න වැඩකුත් නැත්තම් විනාඩි 5ක චූටි වැඩක් තලයේ මුවත් කර ගැනීමට ගෑවන්න මොනවද ඕනේ මේක සාමාන්‍යයෙන් ගයිඩ් එකක් තියෙනවා නම් හොඳටම ඇති ගයිඩ් එකක් තිබ්බොත් ඒ මැෂින් එක ගන්න පුළුවන් ඒ ලීය රුපියල් 25ක් 30ක් විතර වෙනවානේ ඒතකොට විකුණන්නේ 60කට ඒතකොට මේ 60කට විකුත් ලාභේ තියෙනවා 30ක් එක මිටේ ඔව් එතකොට මට කියන්න දැන් අපි හිතමු දැන් මිටවල් කීයද හදනවා කියලා අපි පැයකට සාමාන්‍යයෙන් පැයකට ලී 200ක් විතර තමයි මේ මැෂින් එකෙන් රවුම් කරගන්න පුළුවන්. 200ක් කියන්නේ පැය 3ක් වැඩ කරොත් එහෙම ලී 600ක්. ලී 600ක්. ඒතකොට එකකින් රුපියල් 30ක ලාභයක් තියෙනවා. එතකොට එනවා 30යි 600යි 18000. 18000ක් තියෙනවා. ඉතින් ඒ 18000න් අපි ලයිට් බිලටත් අපි අරමු. එතකොට මේ ලී මීටරකට කරන් බිල කොච්චරද විතරයි? සාමාන්‍ය රුපියල් 5ක් වගේ අපි අයින් කරනවා. අපි අයින් කරනවා. එතකොට අයින් කරත් එහෙම 6,5,3,000යි 3,000 කියන්නේ අපි 18,000 3,000ක් අයින් කරොත් ඒක තියෙනවා 15,000 15,000 පැය 3කට අපේ ආයතන යන්ත්‍රයක් මුලදී ගත්තාම එතනින් අපි අවුරුද්දක වගකීම් කාලයක් අපෙන් ගන්න මැෂින් එකකට අපි ලබා දෙනවා ඉතින් ඒ විදිහට තමයි මැෂින් අපි ඕනම කෙනෙකුට දෙන්නේ ඉතින් ඒ කාලය ඇතුළත කුමක් හෝ ගැටලුවක් ඇති වුණොත් යන්ත්‍රය අපි ඒක ප්‍රී හදලා දෙනවා සාමාන්‍යයෙන් අපි දැන් කාන්තාවත් යමු වෙලා ඉන්නවනේ. දැන් ගොඩක් රට රැකියාවකට යනවා, දුක් විඳිනවා, ඉරස වේ වගේ අසරණ වෙනවා ගිහිල්ලා. ඉතින් අපි හිතමු කාන්තාවක් විදිහට මේ වගේ වැඩක් කරන්න හිතුනොත් එහෙම. ඒගොල්ලන්ට පුළුවන් මේ මිටක් හදාගන්න මේ මැෂින් එක. ඔව්. අපි ඕනම කෙනෙකුට, ඒ කියන්නේ කාන්තාව පාසලේ, පිරිමි පාසලේ කියලා දෙපාසලෙම ඉතා පහසුවෙන් මේ මැෂින් එකෙන් වැඩ කරන්න පුළුවන් ඒ තරම් මැෂින් එක අපි හදලා තියෙන්නේ. ඒක නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඕනම කෙනෙක් මංගාවට අවිල්ල මැෂින් එකක් අරන් මිලදී ගන්දි මම ඒ දැනුම සියලුම දේවල් එයාට මේක කරගන්නේ කොහොමද මැෂින් එක ඔපරේට් කරන්නේ කොහොමද ඒ ලී ගන්නේ කොහොමද ඒ සියලුම විස්තර එයාට සම්බන්ධ කරලා දීලා තමයි මැෂින් එකක් දෙන්නේ ඒකවල කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව කාන්දා පාසේ වුණා මේ මැෂින් එක ඔපරේට් කරන්න හරිම ලේසියෙන් තමයි මේ මැෂින් එක නිර්මාණය කරලා තියෙන්නේ ආයිබන් සුබ දවසක් ආදරෙන් පිළිගන්න වෙනතෝගේ මදවැඩසටහනට ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල හෙට්ටිපලට ඒ ආවේ ඔයාලා දන්නවා අපි නිතරම නව නිර්මාණ අලුත් දක්ෂයන් විවිධ හැකියාවන් තියෙන පුද්ගලයන් හොයාගෙන අපි යනවා ඉතින් ඒ වගේ යන ගමනේදී අපිට හම් වෙනවා ක්‍රිෂාන් දිමුතු හම් වෙනවා ඉතින් ක්‍රිෂාන් දිමුතු මල්ලිගේ වැඩපලට ආව ඒ ඔහුගේ අලුත් නිර්මාණය බලන්න ඒ වගේම ඔයගොල්ලොන්ට පෙන්වන්න මේ නිර්මාණය කොහමද ඔයාලා ආදායමක් හොයාගන්න කියන එක. ඔයාලටත් පැය 3ක් වැඩ කරොත් එහෙම දවස් රුපියල් 15000ක් විතර හොයාගන්න පුළුවන්. ඒක ඔබේ හැකියාවමත් තමයි තීරණය කරන්නේ. ඉතින් අපි මේ මොකද්ද කියන එක බලන්න අපි ඇවිල්ලා ඉන වැඩවලට අපි ගිහිල්ලා කතා කරමු ක්‍රිෂාන් දිමුතු මල්ලිත් එක්ක මොකද්ද මේ වැඩේ කොහොමද මේ ආදායමක් හොයන්නේ මේකෙන් කියන එක. ඉතින් අපි වැඩට යන්න කලින් මතක් කරන්න ඕන වෙනද වගේ අපි YouTube channel එක තාම subscribe කරලා නැත්නම් යටින් දෙනවට උඩින් subscribe කරන්න. subscribe කරන්න ඒ වගේම bell notification එක click කරන්න. තවත් මේ වීඩියෝ කෙනෙකුට බලන්න share කරන්න තමතේ කරන්න එපා. අපි මේ වීඩියෝ ඔන්න එහෙනම් අපි කිව්වා ඔයාලට අර අපි වැඩෙක් ඉන්නවා අපි කොල්ලෙක් ඉන්නවා කියලා. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ඔහුගේ සේවා ස්ථානෙට. ඉතින් අපි මුලින්ම ආයිබෝන් කියලා ක්‍රිෂාන් දිමුතු මල්ලි ආයිබෝන්. වාව් දැන් මෙතන මේ මෙතන වැඩේ කරගෙන යනවා මෙතන ඔයාගේ ආයතනය. මෙතන මම දැක්ක මැෂින් ගොඩක් තියෙනවා. මොකද්ද මේ මැෂින් මොකටද මේ හදන්නේ හේතුව මේ මැෂින් ටික? කුඩා පරිමාණයේ ව්‍යාපාර කරගෙන යනකොට හැමදේම අපි අතින් තමයි කරගෙන යන්නේ. ඉතින් ඒකට පෙර උපුලක් වෙන විදිහට නොඑක ආකාරයෙන් මැෂින් හදනවා. ඉතින් ඒකේ කරගෙන යන මේ වැඩපිළිවෙලේ ඒක පොඩි පහසුවක් වෙන්න තමයි මෙතන මේ හදලා තියෙන මැෂින් තියෙන්නේ. මෙතන මැෂින් කීපයක් තියෙනවා. දැන් අපි කිව්වා මේ ස්වන් රැකියාව වලට අත්ලක් වෙන්න මේ ඒ කාර්යයන් කාර්යක්ෂම කරගන්න තමයි මේ මැෂින් හදලා තියෙන්නේ කියලා. ඉතින් කියන්නකෝ මේ මැෂින් වලින් මොන මොන වගේ ස්වන් රැකියාව වලටද මේ මැෂින් වමනන්නේ? කුඩා පරිමාණයෙන් පටන් ගන්න ඕනම කෙනෙකුට අපි මේ කුඩා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරනවා. ඉතින් ඒ අතුරින් කොසු ඉදල් නිර්මාණය නිෂ්පාදනය කරන කෙනෙකුට ගොඩක් අපි ඉදල් වල දකිනවා මේ කඩේට ගන්න ගියාම වෙළඳ පොලේ ගන්න ගියාම හතරැස් ලීයට අර පොඩි මොකක් හරි උපකරණයකින් කොන් හතර කඩලා අන්නේ ඒ විදිහට තමයි විතර සම්බන්ධ කරලා තියෙන්නේ.
දැස් ගොඩක් වෙලාවට පිටරටින් එනවනේ. ඒ පිටරටින් එන ඒවා ඉතින් රවුම් කරලානේ. සමහරු ඒකට යොමු වෙනවා ඒ වගේ දේවල් හින්දා. ඉතින් ඔයා කරන්නේ මේක මෙතන රවුම් කරලා ලස්සන නිෂ්පාදනය කරන එක. එහෙමද? ඔව් ඔව්. අපි ඒ කියන්නේ 400 රවුම් කරන මැෂින් තමයි මෙතන ගොඩක් තියෙන්නේ. මෙට 400 වුණාම සමහරලාට ගෑන් කට්ටිය කැමති නැහැ. අතේ කරකට දානවා වගේ ඒ වගේ දේවලුත් තියෙනවානේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට පිටරට මීටර තමයි යන්නේ. ඒ කියන්නේ පිටරට ඉදල් කුස වලට තමයි ගොඩක් වෙලාවට යමු. ඉතින් ඒක නැති කරන්නත් එක අපේ දේශීය නිෂ්පාදනයක් තමයි මේ දිනුකමලි කරලා තියෙන්නේ. මේ ගෑන් මේ කාන්තා පාසලට තමයි අපේ කොස්සක් ඉදලක් මිලදී ගන්නෙ ගෙදර ගෘහණී විදිහට. 400 තිබ්බාම කොන් හතර කඩපුවාම ඇත්තට මේගොල්ලන් ගොඩක් අමාරුයි කරකට දානවා සැලකුවා වගේ. ඉතින් ඒකින්ද ඒක වළක්වා ගන්න තමයි මේ රවුම් මීටර අපි නිෂ්පාදනය කරලා මේ ඉදල ප්‍රොසස් සම්බන්ධ කරන්න මේ හදලා තියෙන්නේ. මේ තියෙන්නේ සාමාන්‍ය මිටක්. සාමාන්‍ය ඉදල් මිටක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක 4s. එතකොට 4s විදිහටම දෙද්දි මේක පොඩ්ඩක් රැහැලා තමයි ගන්නෙ. මේට වඩා ඉක්මන් මේ වැඩි. ඒත් මේ තියෙන්නේ මේ මැෂින් එකකින් කරන මිටක්. එහෙම නේද? ඔව්. හරි. එතකොට මේ මොන වගේ ප්‍රමාණයේදීද දාන්න ඕනේ මේ මැෂින් එක දාන්න පුළුවන්? සාමාන්‍ය සාන්ද්‍රතාවය කොස්සක් ඉදලා ගත්තාම අඟලේ අඟලේ රවුම තමයි අපි කොසරිදල ගහන්නේ. ඉතින් ඒ වාගේ අඟලේ අඟලේ අපි ලී මෝලකින් ගත්තාම අඟලේ අඟලේ පටීරනවා. ඉදල් කොසු වලට කියලා වෙනම. ඉතින් ඒ පටි අරගෙන මැෂින් එකට දාපුවාම අර ඉස්සලා පෙන්නුවා වගේ රවුමට පළවෙනි පාරෙම ෆිනිෂින් එකත් එක්ක මැෂින් එකෙන් එළියට ගන්න පුළුවන්. ඒතකොට දෙපාරක් ගන්න ඕනේ නැහැ. නෑ නෑ අවශ්‍ය නැහැ. 400 පළවෙනි පාරෙම මැෂින් එකට දාලා එළියට ගත්තාම අර ඉස්සලා පෙන්නුව විදිහට ෆිනිෂින් එකටම ලී ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ මැෂින් එක අපි හදලා තියෙන්නේ. එතකොට දැන් අපි හිතමු දැන් අඟලේ අඟලේ ලී ගන්නවා. මේකට ගන්න ලී මොනවද? අහෝග ඇක්ටෝනියා කොහොඹ හොරිමාර එතකොට අඹ අන්න ඒ වගේ ගණන් අඩු ඉතා සුළු මේ බහුලවම හොයාගන්න පුළුවන් මේ ලී ප්‍රමාණයක් තමයි මේ ලී වර්ගයක් තමයි මේකට තෝරගන්නේ. පොස්සක් ඉදලා සඳහා. එතකොට දැන් අපි හිතමු දැන් මේක මැෂින් එකේ දැන් පාවිච්චි කරනවානේ. එතකොට මේ මා පාවිච්චි කරන දැන් අපි හිතමු මේ ලී සාමාන්‍යයෙන් කොච්චරක් විතර මේ කපා ගන්න පුළුවන්ද මේ මැෂින් එක? පැයකට අපි හිතුවොත් දැන් පැයකට මැෂින් වර්ග කීපයක් තියෙනවා. ඒකෙන් අපි පොඩිම මැෂින් එක ගත්තාම ඒ කියන්නේ කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයෙකුට පටන් ගන්න පුළුවන් කුඩාම මැෂින් එක අපි ළඟ තියෙනවා. පැයකට සාමාන්‍යයෙන් ලී 100ක් 120ක් ගන්න පුළුවන් මැෂින් අපි හදලා තියෙනවා මේ වෙනකොට. එහෙම ගත්තොත් එහෙම පැයකට ලී 120ක් ගන්න පුළුවන් පොඩි මේකෙන්. ඔව් පොඩි මේකෙන්. ඒතකොට අපි ලොකු එකේ නේ ලොකු එක ගණන් කරනවා සාමාන්‍ය 150කට 200කට 250කට වගේ ටාගට් වලට යන්න පුළුවන්. පැයකට. ඔව් පැයකට. එතකොට සාමාන්‍යයෙන් මේ දැන් මැෂින් එක අපි දැන් හිතමු ගිහිල්ලා දැන් ගෙදරක හදා ගන්නවා නම් පොඩියට පටන් ගන්නවා නම් කෙනෙක්ට ලොකු ප්‍රශ්නයක්නේ. දැන් සමහරට තියෙන්නේ සෝනිද මැෂින් එකට සාමාන්‍ය නෝමල් කරන්ට් එකට පස්සේ නේද? ඔව් කිසිම ගැටලුවක් නැහැ. දුරස්ත විදුලිය. ඒ කියන්නේ ගෙදරට එන නෝමල් කරන්ට් එකේ මේ මැෂින් දුවන විදුලිය විතරක් අපි හදලා තියෙනවා. මේක array යනවා. කෙනෙක් array යනවා ඔබ වෙන්න පුළුවන් array යන්න පුළුවන්. මේ අරන් ගිහිල්ලා ඊට පස්සේ මේක ලී මිටවල් දැන් ඔන්න ගෙවගේ මොකද දැන් මාසයක් දෙකක් තුනක් කොහොමම පාවිච්චි කරන යනකොට මේක ගෙවෙනවනේ මේ කලෙ. සාමාන්‍යයෙන් පොඩිම මැෂින් එකේ මං කියවර පැයකට ලී 100ක් 120ක් වයි ගන්න පුළුවන් කියලා. ඒ මැෂින් එකේ සාමාන්‍ය ලී 2000ක් 2500ක් වයි ගන්නකොට දාලා තියෙන තලේ මුවත බහිනවා. මුවත බැස්සාම ආපහු මුවත් කරගන්න පුළුවන්. ඒක මහලුකු කියන්නේ මහලුකු දැනුමක් අවශ්‍ය නැහැ ඒක මුවත් කරන්න කම්මල් ගාන යන්න ඒව එහෙම නැහැ. Tamanṭa මේ වැඩේ කරගන්න පුළුවන් නිසා මැෂින් එක ඩිසයින් කරලා තියෙනවා. ඕනම පුද්දලෙක්. දැන් අපි ආයතනයට ආවොත් මේ මැෂින් එකක් මිලදී ගන්න හරි ඒ සම්බන්ධව මම කවදාවත් දැනගන්න අපි මේ සීලම දැනුම එයාට අපි ලබලා දෙනවා. අනිත් එක අපි දැන් මුවත් කරන එක ලොකු කාලයක් ගන්න වැඩකුත් ලොකු ශ්‍රමයක් වියදම් කරන වැඩකුත් ලොකු මුදලක් වියදම් කරන වැඩකුත් නැත්තම් විනාඩි 5ක චූටි වැඩක් තලෙ මුවත් කරගැනීමට මේ ගෑවන්න මොනවද ඕනේ ඉන්නේ සාමාන්‍ය ගයින්ඩරයක් තියෙනවා නම් හොඳටම ඇති ගයින්ඩරයක් තිබ්බොත් ඒ මැෂින් එක ගන්න පුළුවන්. ඒතකොට ඉතින් ප්‍රශ්න නැහැ ඊට පස්සේ ආයෙත් 2000ක් විතර ගහ ගන්න පුළුවන්. ඔව් අපි හිතමු දැන් මේ මිටවල් හදනවනේ මේ මිටවල් හදපුවාම දැන් මිට හදනකොට දැන් ඉදල් කර්මාන්තයේ යෙදෙන පුද්ගලයෙක්ම වෙන්න ඕනේද නැත්නම් මෙයාට වෙනම අමතර ආදායම් මිටවල් හරහා ගන්න පුළුවන්කමක් තියෙනවද? ඔව් එහෙමත් තියෙනවා. දැන් අද වෙළඳ පොලේ ගොඩක් දුරට මේ ඉදල් කෝ කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් අතරම අඩුයි. මොකද මේ පිටරටවලිනුත් මේ කොසු ඉදල් ලංකාවට ගේන හින්දා. ඉතින් ඒකින්ද දැන් මේ මිටවල් ප්‍රශ්නේ හින්දා තමයි ගොඩක් කට්ටිය මේ කර්මාන්තේ අතාරින්න වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මිටවල් සාදා ගන්න පුළුවන් නම් එයා කොස් විදල් මර්මාන්තේ ඉස්සරහට ඉස්සරහට කරගෙන යන්න කැමති. අනික තමයි තරුණ ප්‍රාසයේ අපේ ලංකාවේ ඉන්න තරුණ ප්‍රාසයේ ගොඩක් අකමැති අර වෙලාව අරගෙන සාමාන්‍ය පොඩි මුදලක් උපයන්න. ඒකින්ද දැන්
මේ මැෂින් එකක් වාය ගත්තාම එයාට ඊට ඉක්මනින් පහසුවෙන් ඉදලක මිටක් නිෂ්පාදනය කරමේ හැකියාව තියෙනවා. මිල කියන එක වෙනස් වෙනවා දවසින් දවස. ඒකෙන්ද මිලගෙන අපි ගොඩක් කතා කරන්නේ ඒක. ලීයක් දැන් මේ අද වෙනකොට කීයක් වෙනවද ලී කියලා? අද අපි කොච්චර ප්‍රමාණය ලී කියලාද ගන්න? ඔව් සාමාන්‍යයෙන් කොස්තකට නම් සම්බන්ධ වෙන්නේ අඩි 4 දිග. ඉදලකට නම් සම්බන්ධ වෙන්නේ 3.5. මොකද ඉරට වලින් ඉදල ඉස්සෙන හින්දා ඒක ඒ කියන්නේ සයිසස් වර්ග දෙකක් තියෙනවා. කොස්තර එකක්, ඉදලක තව එකක්. එතකොට සාමාන්‍යයෙන් අපි පොදුවේ ගත්තාම රුපියල් 25කට 30කට වගේ තමයි අපිට ලී මෝලකින් නැත්නම් ලී අපිට මේ පටි ගන්න තැනකින් මේ ගන්න කියන්නේ වෙළඳ පොලේ දැන් පවතින මිලත් එක්ක රුපියල් 25කට 30කට වගේ මුදලකට 4 ලීයක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ මෙහා ගෑවට පස්සේ විකුණනවා නම් සාමාන්‍යයෙන් කීයද? සාමාන්‍යයෙන් අද වෙන මිට රවුන්ඩ් ලීය රුපියල් 60ක වගේ මුදලකට විකුණන්න පුළුවන්. ඉදල් මිටක් නැත්නම් කොහොම මිටක් හදන්න ලීයක් කරගත්තොත් ඒ ලීය රුපියල් 25ක් 30ක් විතර වෙනවනේ. ඒතකොට විකුණන්නේ 60කට. ඒතකොට මේ 60කට වික්කොත් ලාභේ තියෙනවා 30ක් එක මිටේ. ඔව්. එතකොට මට කියන්න දැන් අපි හිතමු දැන් මිටවල් කීයද හදනවා කියලා පැයකට? පැයකට ලී 200ක් විතර තමයි මේ මැෂින් එකෙන් රවුම් කරගන්න පුළුවන්. 200ක් කියන්නේ පැය 3ක් වැඩ කරොත් එහෙම ලී 600. එතකොට එකකින් රුපියල් 30ක ලාභයක් තියෙනවා. එතකොට වෙනවා 30යි 18000. 18000ක් තියෙනවා. ඉතින් අපි දැන් අපි හිතමු දැන් මෙතන එතකොට ලී මිටකට අපි කරන් බිලක් දෙනවද? ඔව්. එතකොට මේ ලී මිටකට කරන් බිල කොච්චර විතර වෙයි? සාමාන්‍ය රුපියල් 5ක් වගේ අපි අයින් කරා. අපි අයින් කරනවා. ඔව්. එතකොට අයින් කරත් එහෙම 6 3000යි. 3000 කියන්නේ අපි 18000 3000ක් අයින් කරොත් ඒ තියෙනවා 15000. 15000ක් පැය 3කට. හැබැයි ඉතින් පොඩ්ඩ මහන්සි වෙන්න ඕනේ. මේක කියපු ගමන් එකපාරට සල්ලි වෙන්නේ නැහැ. මේ පොසුවිදල් හදන කර්මාන්තේ කඩා වැටෙන්නත් ප්‍රධානම හේතුවක් තමයි රවුම් මීට නැතිකම. මොකද වෙළඳ පොලේ ඉල්ලුම තියෙන්නේ රවුම් මීට සම්බන්ධ කරපු කොස්සකට හෝ ඉදලකට. ඉතින් රවුම් මීටක් අපිටම ගෙදරම හදා ගන්න තියෙනවා නම් පිටින් ගන්න නැතුව ඉදල් කෝ හදන කර්මාන්තේ යෙදෙන කෙනෙකුට, නියලන කෙනෙකුට. ඉතින් මේ එතකොට Tamanට ඒ අපි දැන් එතන ඉඳලාම ඒ ලොකු විශාල ලාභයක් ලබන්න පුළුවන් කොස්සක් ඉදලා මේ වෙළඳ පොලට නිකුත් කරලා. දැන් අපි හිතමු දැන් මේක සාමාන්‍යයෙන් අපි දැන් කාන්තාවක් යමු වෙලා ඉන්නවනේ. දැන් ගොඩක් රට රැකියාවකට යනවා, දුක් විඳිනවා, ඉරස වගේ අසරණ වෙනවා ගිහිල්ලා. ඉතින් අපි හිතමු කාන්තාවක් විදිහට මේ වගේ වැඩක් කරන්න හිතුනොත් එහෙම ඒගොල්ලන්ට පුළුවන් මේ මිටක් හදාගන්න මේ මැෂින් එක. ඔව්. අපි ඕනම කෙනෙකුට ඒ කියන්නේ කාන්තා පාසය, පිරිමි පාසය කියලා දෙපාසයකම ඉතා පහසුවෙන් මේ මැෂින් එකකින් වැඩ කරන්න පුළුවන් ඒ තමයි මැෂින් එක අපි හදලා තියෙන්නේ. ඒක නිසා කිසිම ගැටලුවක් වෙන්නේ ඕනම කෙනෙක් මංගාවට ඇවිල්ලා මැෂින් එකක් අරන් මිලදී ගන්දි මම ඒ දැනුම සියලුම දේවල් එයාට මේක කරගන්නේ කොහොමද, මැෂින් එක ඔපරේට් කරන්නේ කොහොමද, ඒ ලී ගන්නේ කොහොමද, ඒ සියලුම විස්තර එයාට සම්බන්ධ කරලා දීලා තමයි මැෂින් එකක් දෙන්නේ. ඒකවල කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව කාන්දා පාසය උනා මේ මැෂින් එක ඔපරේට් කරන්න හරිම ලේසියෙන් තමයි මේ මැෂින් එක නිර්මාණය කරලා තියෙන්නේ. හරි. එතකොට දැන් අපි හිතමු දැන් මේ දැන් මැෂින් එකක් වා අරගත්තා. එතකොට අරන් ගියා. ඊට පස්සේ දැන් අපේ කට්ටිය හිතන දෙයක් තමයි දැන් මේක අරන් ගියාට පස්සේ ඔයාලා ෆෝන් එක උස්සන්නේ නැතුයි, ඊට පස්සේ ඔයාලා කතා කරන්නේ නැතුයි, මේ මැෂින් එකේ ප්‍රශ්නයක් આવුත් එයාලට. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් එහෙම આવුත් දෙන වගකීම මොකද්ද? කොච්චර කාලයකට වගකීමක් දෙනවද? මොනවද ඔයාලා ඒගොල්ලන්ට දෙන්නේ? අපේ ආයතන යන්ත්‍රයක් මුලදී ගත්තාම එතනින් අපි අවුරුද්දක වගකීම් කාලයක් අපෙන් ගන්න මැෂින් එකකට අපි ලබා දෙනවා. ඉතින් ඒ විදිහට තමයි මැෂින් අපි ඕනම කෙනෙකුට දෙන්නේ. ඉතින් ඒ කාලය ඇතුළත කුමක් හෝ ගැටලුවක් ඇති වුණොත් යන්ත්‍රය අපි ඒක ප්‍රී හදලා දෙනවා. සමහරට මේ මැෂින් එක අපි හිතමු දැන් අපි ඉන්නේ කුරුණෑගල කුලියා පිටිය නැත්නම් හෙට්ටිපොළ ප්‍රදේශෙම. ඔව්. එතකොට දැන් මෙහෙ එක්කෙනෙක් මේ මැෂින් එක කරගෙන අපි හිතමු අනුරාධපුරයටත් එහා. ඔව්. එතකොට එයාට එන්න බෑනේ නිතරම. එතකොට එයා කොහොමද මේක හදාගන්න මොනවද ප්‍රශ්නයක්ද? ඔව්. ඇත්තම දුර ප්‍රදේශයක මේ මැෂින් එක අරන් ගිය කෙනෙකුට කක්කෝ ගැටලුවක් වුණොත් මගේ දුරකථන අංකය නිතරම ඔන්න එකේ තියෙන්නේ. ඉතින් ඒකට ඕනම වෙලාවක මේ කතා කරොත් මම්මයි ආන්සර් කරන්නේ. ඉතින් එතකොට අපි මෙතනට එන කෙනෙකුටත් මේ මැෂින් එක මිලදී ගන්න, මැෂින් එක මිලදී ගන්න මේ අරන් ගියාම එයාට අපි මේ පූර්ණ දැනුම දෙනවා. මේ මැෂින් එක ඔපරේට් කරන්නේ කොහොමද, තල ගාගන්නේ කොහොමද, මැෂින් එක මොකක් හරි රිපෙයර් එකක් අවුත් එක කරගන්නේ කොහොමද, ඒ සියලුම දැනුම අපි එන කෙනාට මිලදී ගන්න කෙනාට අපි ලබලා දෙනවා. ඉතින් දුරකථනයෙන් එයාට සම්බන්ධ කරලා පොඩි අමුතු ගැටලුවක් ඇති වුණොත් අපි ඒක සම්බන්ධ කරලා මේ ඒක निराකරණය කරන දෙන මට්ටමට අපි මැෂින් එක නිර්මාණය කරලා තියෙන්නේ. එයා මොකක් හරි හෝ ගැටලුවක් බැරි වුණොත් සාමාන්‍ය සතියක දෙකක කාලයක් ඇතුළත අපි මේ මැෂින් එකේ රිපෙයර් එක කරලා දෙනවා. කරලා දෙනවා කියන්නේ අපිට පුළුවන් නම් අපි ඇවිල්ලා ඒක කරලා දෙනවා.
එහෙම නැති වුණොත් මෙහෙ මැෂින් එක ගේන්න අවශ්‍ය නැහැ. ඕකේ ගොඩක්ම ගැටලු වෙන්නේ ඔය ලී ගෑවෙන සම්බන්ධ කරලා තියෙන තල. තලවල තමයි ලොකු ගැටලුවක් මක් හරි ආවොත් එන්නේ. එතකොට මේ මැෂින් එකේ තියෙන තල සම්බන්ධ කරලා තියෙන යුනිට් එක. ඒ යුනිට් එක අපිට කුරිය සර්විස් කුරිය ක්‍රමයේ හරහා මෙහාට අපිට ගෙන්න ගන්නවා. ගෙන්නගෙන සියලුම රිපෙයාර් එක අපි මේ මාද්ද වෙලා තියෙන කියලා බලලා මේ කරලා තමයි අපි ආන නැවත ඒක මේ කුරිය සර්විස් එක කරා. සාමාන්‍ය සතියක් එකහමාරක් ඇතුළත ওই ගැඩ්වස් නිරාකරණය කරලා දෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ අරන් ගිහින් වැඩ කරනවා. දැන් මේකත් අරන් ගිහින් වැඩ කරනවා. ඒ වැඩ කරනකොට අපි හිතමු පැය ගාණක් දාලා තියෙනවා. මේ මෝටරේ සාමාන්‍ය කොච්චර ප්‍රමාණයක්ද මේ මොන වගේ කාලයක්ද මේක දාලා තියන්න පුළුවන්? එහෙම නැත්නම් අපි හිතමු එක දිගට මේ පැය 4ක් 5ක් විතර වැඩ කරලා පස්සේ පිච්චෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ හානි නැද මේ මෝටරේ? නෑ. එහෙම කිසිම හානියක් මේ වෙනකන් අපිට වාර්තා වෙලා නැහැ. සාමාන්‍ය අපි දාන්නේ හොඳම තත්ත්වයේ තියෙන මෝටර පෙම් බ්‍රෑන්ඩ් එකේ මෝටර දාන්නේ. ඉතින් ඇත්තරම මේ කියනනම් මේ අඩු වෝල්ටිය තමයි يعني අපි මැෂින් එක ගද්දිත් ඒක අපි යාට සඳහන් කරලා දෙනවා කරන්ට් එක ඩිම් තත්ත්වයේ තියෙති. මෝටර එකට කරන්ට් එක දෙන්න එපා කියලා. ඒ කියන්නේ කරන්ට් අඩු වෝල්ටිය තාවකින් මෝටරේ කරන්ට් දෙනවා නම් මේකේ කැපැසිටර් දෙකක් තියෙනවා ස්ටාර්ටින් එක රනින් එක. ඒ දෙකෙන් එකක් යන්න පුළුවන්. ඒකින්ද කරන්ට් එක ඩිම් වෙලා තීති දැම්මොත් තමයි ගැටලු වෙන්නේ. එහෙම නැත්නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මෝටරේ දුවන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් දිමුතුමනේ අපි ගොඩක් දේවල් කතා කරන්නේ දැන් අරන් ගියොත් ඔයගොල්ලෝ කොහොමද මේක පාවිච්චි කරන්නේ? එතකොට මේ මොනවද ගැටලුවක් වුණත් මොනවද ප්‍රශ්න? ඒවත් කතා කරන අතරේ මට දැනගන්න ඕනේ මේ දිමුතුමනේ මේකේ සවිශක්තිය කොහොමද මේ මැෂින් එකේ? ඔව් අපි සාමාන්‍ය හැම නිෂ්පාදනයකටම සවිශක්තිය දෙනවා. හොඳ ආරක්ෂාවක් ඉදුව තමයි මැෂින් එක හදලා තියෙන්නේ. ඉතින් ඒකට අපි භාවිතා කරන්නේ හොඳම තත්ත්වයේ යකඩ හෙවි. මේ යකඩ ඉතින් හොඳ ඒකින්ද 100%ක්ම අංග තත්ත්වයකට භාවිතා කරලා තමයි මේ මැෂින් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඕනම කෙනෙකුට බලන්න පුළුවන් වටේ හොඳ ගාඩ් එකක් ගහලා මේ දැන් ආරක්ෂාව සහිතව තමයි මේ මැෂින් එක අපි ඩිසයින් කරලා මේ වෙළඳ පොළට වල සම්බන්ධ කරලා දෙන්නේ. මේක අරන් ගිහිල්ලා ඊට පස්සේ මේක දැන් අපි සවි කරගන්න එපේ. මේක හදාගන්න සවි කරගන්න. මේ සවි කරගද්දි මේකට මහා ගොඩක් හදා ගන්න ඕනේ ද තැනක් වෙනවා. ඒකවල කොන්ක්‍රීට් දානවා සමහරව. ඒ වගේ දේවල් අවශ්‍ය වෙනවාද මේක? අපි කිව්වා මැෂින් වර්ග දෙකක් තියෙනවා කියලා. ඒකෙන් එක මැෂින් එකක් තියෙනවා මැනුවල්. ඒ කියන්නේ අතින් තල්ලු කරලා අපි පැත්තෙන් ඇදලා ගන්න මැෂින් එකක්. තව එකක් තියෙනවා මැෂින් එකෙන් ලින්ද තල්ලු කරන්න ඕනේ නැහැ. මැෂින් එකේම ඔටෝ එහා එළියට ගන්නවා අතුලට ගන්නවා. ඉතින් ඒ මැෂින් එක නම් ඇත්තටම අවශ්‍ය නැහැ. නිකන් normal සිමෙන්ති එක තිබ්බාම ඇති. ඒතර පොඩි මැෂින් එක සාමාන්‍යයෙන් අර විතර මෙහාටයි ගන්න ඕනේ ඉඳ කියන්නේ අපි වැඩ කරන වෙලාවට මේ කුඩා පර්මාන්තයක් කරනවා නම් එයා ඕන වෙලාවට ගන්නවා අනිත් වෙලාවට අරන් තියනවා එහෙම කරලා ගන්නවා ගැටලුවක් නැහැ. ස්ථිරම තැනක් තියනවා නම් ඉතින් මේ මැෂින් එකට කොන්ක්‍රීට් එකක් දාලා අපි යනතව හතරක් දීලා තියනවා මැෂින් එකට. ඒ යනතව හතර සම්බන්ධ කරගත්තාම ඇති. ඉතින් ඔයා කිව්වනේ මේක දැන් අවුරුදුක් විතර වැඩ වගකීමක් දෙනවා. ඒක හදලා දෙනවා. ඒ දේවල් ඔක්කොම කිව්වා. ඔව්. ඒකට අවුරුද්දකින් පස්සේ සමහරවිට මේකට ගෙවෙන කොටස් වලට අමතර කොටස් එහෙම ගන්නවා නම් මේක ගන්න එහෙම කොහෙද තියෙන්නේ? මැෂින් එකේ මොකක් හරි කාලයක් යනකොට සාමාන්‍ය ඕනම දෙයක් ගෙවීමකට ලක් වෙනවනේ. ඉතින් ඒ වගේත් මේ මැෂින් එකෙත් එහෙම දේවල් තියෙනවා. බහුලවම හොයාගන්න පුළුවන් පාර්ට්ස් වගේක් තියෙනවා. ඒක සාමාන්‍ය හાર્ඩ්වෙයාර් එකකින් ඔයාලගේ ගමේ තියෙනම නගරේ තියෙනම හાર્ඩ්වෙයාර් ලින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මට කෝල් දුරකථනම් කියලා දීලා තියෙනවා. ඒ දුරකථනෙන් කතා කරලා මෙන්න මේ ගැටලුව තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කතා කරලොත් මම මේ උපකරණ ටික ඒ යන මිලට ඔව් දැන් තියෙන ඒ ඔව් දැන් මිලට අලෙවි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් මැෂින් එක අරන් අවශ්‍යතාවයක් නැහැ. මේ මෙහි ඉඳලා මට කිව්වොත් දුරකථනයක් ගැන්දිලා මේ ගැටලුව තියෙන්නේ මේ විදිහට තමයි. මම එතකොට ඒ පාට් එක කුරියර් සර්විස් දාලා පාන්න ලැබෙන සලස්සන. එහෙම මොන හරි වර්ෂයක් තියෙනවා වර්ෂයක් හරහා සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ කොටස මෙන්න මේ වගේ ප්‍රශ්න ඇතිලා තියෙනවා. ඔව් ඔව් දැන් තියෙන දක්ෂණෙත් එක්ක. එතකොට කිසි ගැටලුවක් නැහැ. ඔව්. ඉතින් ඔන්න අද අපි ආවේ කුරුණෑගල හෙට්ටි පොලට. ඒ ආවේ ඒ කියලා ඔයාලා දන්නවා ඔයාලගේ ස්වයං රැකියාවක් කරනවා නම් ඔයාලා ආදායමක් ගන්න බලාපොරොත්තු වෙනවා ස්වයං රැකියාවක් කළා. ඉතින් ඒකට අත්වැලක් වෙන්න කියලා දිමුතුමල්ලි හදලා තියෙන මැෂින් ටිකක් වෙන්නන්න තමයි. ඉතින් වැඩේ දන්නවා මොකද්ද කියලා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඉදල් කර්මාන්ත ඉදල හදන හැටිත් බලන්න ඕන. මම උඩින් දානවා ලින්ක් එක. ඒ වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඔයාලට බලන්න පුළුවන් ඉදල හදන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ඉදල හදන හැටි බලලා ඔයාලට මිටක් හදා ගන්න ඕන. මේ මැෂින් එක කරා යන්න පුළුවන්. ඔයාලගේ වැඩේ වේගවත් කරගන්න. ඉතින් අපි අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. සමු ගන්න ඉස්සෙල් මතක් කරන්න අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් යටින් දෙන රතුපාණි subscribe වෙන්න subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් දෙමතුමා අයිබෝන්. අයිබෝන්.